මේ ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදයට උදව් කළා කියලා මේ සමාජයේම කිව්වේ හතර දෙනෙක්ගේ නම් විතරයි. ඒ තමයි අමාත්‍ය රිෂාඩ් බදුදීන්, ඒ තමයි බස්නායර ආණ්ඩුකාර අසාත් සාලි, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම් හිස්බුල්ලා, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් විතරයි. නමුත් ඊයේ මොකද උනේ? ඊයේ මුළු මහත් ආණ්ඩු පක්ෂයේ ඉන්න සියලු මැති ඇමතිවරු, ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, මන්ත්‍රීවරු, නියෝජ්‍ය ඇමතිවරු ඔක්කොම ඉල්ලාස් වෙනවා. ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් රිචාඩ් බදුදීන්ට විතරක් එල්ල කරපු චෝදනාව නෙවෙයිද මේ රවුෆ් හකීම් තමන්ගේ කරට දාගන්නේ? එයත් චෝදනාවට, එයත් චෝදනාකරුවෙක්, එයත් චූදිතෙක් වෙනවා. ඒ වගේම මරික්කාර් මන්ත්‍රීතුමා එයත් චූදිතේ බවට පත් වෙනවා සො කැමැත්තෙන්. ඒ වගේම පෞසි මැතිතුමා එයත් චෝදනාකරුවේ චූදිතේ බවට පත් වෙනවා සී කැමැත්තෙන්. ඒ වගේම කබීර් රෂීම් මැතිතුමා එයත් චූදිතේ බවට පත් වෙනවා සී කැමැත්තෙන්. මේ මොකද්ද මේ වෙන්නේ? මේ තමයි ඉස්ලාම් මූලධර්මවාදයට කබීර් හෂීම්ලා යටත් වෙනවා දනගහනවා, රවුෆ් හකීම්ලා යටත් වෙනවා දනගහනවා, මරික්කාර්ලා යටත් වෙනවා දනගහනවා, පෞසි අමතුමාලා යටත් වෙනවා දනගහනවා. මේ පණිවිඩය පාස් කිරීදා මරාගෙන මැරෙන ප්‍රහාරයට වඩා බලවත් පණිවිඩයක්. මේක සිංහල සමාජයත්, ඒ වගේම මුස්ලිම් සමාජයත්, ඒ වගේම දෙමළ සමාජයත් තේරුම් ගන්න ඕන. මේ අද මේකෙන් කියවෙන්නේ මොකද්ද? මේ පණිවිඩයෙන් කියවෙන්නේ මොකද්ද? මේ රිෂාඩ් බදුදීන් එක්ක කබීර් රෂීම් හිට ගැනීම, මේ රිෂාඩ් බදුදීන් එක්ක මරික්කාර් මන්ත්‍රීතුමා හිට ගැනීම, මේ රිෂාඩ් බදුදීන් එක්ක පෞසි ඇමතුමා හිට ගැනීම, මේකෙන් කියවෙන පණිවිඩය මොකද්ද? මේ තමයි ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදයට මුළු මහත් මුස්ලිම් සමාජයම දැන් යටත් වෙමින් ඉන්නවා කියන එක. කබීර් රෂීම් ඇමතුමාගේ ලේකම්වරයෙක් තමයි මාවනැල්ලේ බුදුපිළිම කඩා දැමුවට පස්සේ ඒ පිළිබඳ පොලිසියට තොරතුරු දුන්නේ. ඔහුගේ හොර්ද සාක්ෂිය දෙස් දුන්නා. මේ බුදුපිළිම වහන්සේලා කඩා බිඳ දැමීම ජාතික සමගියට බාධාවක් වෙනවා. මේක සිංහල මුස්ලිම් මැලේබග ජාතික සමගියට බාධාවක්. මේක මේ රටේ සාමයට බාධාවක්. ඒ නිසා තමයි ඔහු තොරතුරු දුන්නේ. ඒ නිසා ඔහු වෙඩි කෑවා. කබීර් රෂීම් මැතිතුමාගේ ලේකම්තුමා වෙඩි කෑවා. දැන් කබීර් රෂීම් මැතිතුමා මේ ඒ වෙඩිකාපු තරුණයව අමුඅමුවේ පාව දුන්නා. ඒ වගේම සයින්ද මරදුවල සහරාන්ගේ බිරිඳ ඇතුළු පිරිස පිළිබඳ ඔත්තුව දුන්නේ සයින්ද මරදු මුස්ලිම් ඉස්ලාම් තරුණේ පුරවැසියෙක්. දැන් ඒ මිනිස්යාව අමුඅමුවේ කබීර් හෂීම්ලා පාව දුන්නා, මරික්කාල්ලා පාව දුන්නා, පෞසිලා පාව දුන්නා. ඒ නිසා අපි කියන්නේ එක්කෝ ඉස්ලාම් මූලධර්මවාදයේ සල්ලිවලට කබීර් හෂීම්ලා යට වුණා, පෞසිලා යට වුණා, මරික්කාල්ලා යට වුණා, රවුෆ් හකීම්ලා ඇතුළු ඒ මුස්ලිම් මැති ඇමතිවරු යට වුණා. නැත්තම් සහරාල්ලගේ බිය වැද්දීම් වලට කබීර් රෂීම්ලා බය වුණා, පෞසිලා බය වුණා, මරික්කාල්ලා බය වුණා, රවුෆ් හකීම්ලා බය වුණා. මේ පණිවිඩේ බලගත්ු පණිවිඩයක්, මේක බලගත්ු අවධානමක් අනතුරක් මුළු මහත් සමාජයට මෙල්ල කරන පණිවිඩයක්. ඒ නිසා අපි ඉල්ලනවා ඉතාම ඕනෑකමින් ඉල්ලනවා මේ මරික්කාර් මන්ත්‍රීතුමාලගෙන්, විශේෂම පෞසි මන්ත්‍රීතුමාගෙන්, ඒ වගේම කබීර් රෂීම් ඇමතුමාගෙන් අපි ඉල්ලනවා ඔබලත් අද ඉස්ලාම් මූලධර්මවාදයට අවනත වෙලා තියෙන්නේ, කීකරු වෙලා තියෙන්නේ, දන ගහලා තියෙන්නේ. ඒකයි රිෂාඩ් බදුදීන් එක්ක හිටගත්තේ. ඔබලා ඉස්ලාම් මන්තවාදයට එරෙහිනම්, ඉස්ලාම් මූලධර්මවාදයට එරෙහිනම් කළ යුතුව තිබුණේ රිෂාඩ් බදුදීන්ට විරුද්ධව පරීක්ෂණ පවත්වන්න කියන ඉල්ලීම කරන එක. ඒක තරාතිරම නොබලා පරීක්ෂණ කරන කියන ඉල්ලීම කරන එක. එහෙම නැවෙයි කෙරුවේ රිෂාඩ් බදුදීන් එකට හිටගත්තා. ඒ කියන්නේ සහරාන් එකට හිටගත්තා කියන එක තමයි එකෙන් කියවෙන්නේ. ඒ නිසා මේ පණිවිඩය ආවේ මේකෙන් කියවෙන පණිවිඩය දිවියන් වහන්සේගේ පණිවිඩය නෙවෙයි. මේ සාතන්ගේ පණිවිඩය තමයි ඊයේ මුස්ලිම් ආණ්ඩු පක්ෂයේ මුස්ලිම් මැතිඅමතුවරු ඔක්කොම ඉල්ලාස් වෙලා තාවකාලික විරාමයකට ගිහිල්ලා මේ එල්ල කරපු පණිවිඩය සාතන්ගේ පණිවිඩය. මේක සමගිය පණිවිඩය නෙවෙයි, මේක විනාශයේ පණිවිඩය. මේක ජීවිතයේ පණිවිඩය නෙවෙයි, මේක මරණයේ පණිවිඩය. මේක රටේ ජාතික සමගිය පණිවිඩය නෙවෙයි, ජාතික කුලල් කාගැනීමේ පණිවිඩය තමයි මේ එල්ල කළේ. ඒ නිසා අපි ඉල්ලනවා මේ පණිවිඩයේ තේරුම් අරගෙන මුස්ලිම් ඉස්ලාම් මූලධර්මවාදී නැමැති පිළිලේ අද අපි දැනුවත්, අපි කැමති වුණත් අකමැති වුණත් මුළු මහත් මුස්ලිම් සමාජයම අද මේ පිළිලේ මුස්ලිම් සමාජයේ පුරාම දිව තිබෙන බව තමයි මේකෙන් පෙන්නුම් කරන්නේ. ඒ නිසා අර පාස්කු ඉරිදාවේ ජීවිත පූජා කරපු ඒ 400 දෙනාගේ නාමෙන් මේ මුස්ලිම් ඉස්ලාම් සමාජයට පිළිකාවක්ව පිළිලයක්ව පවතින, ඒ හරහා මුළු මහත් ශ්‍රී ලාංකීය සමාජයටම පිළිකාවක්ව පිළිලයක්ව තිබෙන මේ ඉස්ලාම් මූලධර්මවාදී
අන්තවාදය සහමුලින්ම උගුල්වා දැමීම සඳහාවන බලගතු මැදිහත්වීමක් කරන්න උවමනාව තියෙනවා. ආන් ඒ සඳහා ජාතික නිදහස් පෙරමුණ හැටියට අපි කැප වෙනවා. අපි අවධාරණය කරනවා ඊළඟ ආණ්ඩුවක ඊළඟ මේ රටේ හැදෙන කවර ආණ්ඩුවකවත් මේ ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදීන්ට ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ ලයිස්තුවේ හිටියේ එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ කියන එකට ඒ ලයිස්තුවේ තිබුණේ රිෂාඩ් බදුදීන්ගේ, ඒ වගේම මුජිබර් රහ්මාන්ගේ, අසාස් සාලිගේ සහ ඉස්බුල්ලාගේ නම විතරයි. දැන් ඒ නම් ගොන්න අතරට කබීර් රෂිම් මහත්තයාගේ නමත් ආවා. ඒ නම් ගොන්න අතරට රවුෆ් හකීම්ගේ නමත් ආවා. ඒ නම් ගොන්න අතරට මරික් කාර්ගේ නමත් ආවා. ඒ නම් ගොන්න අතරට පෞසිගේ නමත් ආවා. ඒ නිසා පෞසි මහත්තයලා එකට අකමැති නම්, පෞසි මහත්තයලා මරික් කාර් මහත්තයලා කබීර් රෂිම් මහත්තයලා එකට අකමැති නම්, වහාම මේ සහරාන්ලගේ පීත්‍රුවරුත් එක්ක රිෂාඩ්ලත් එක්ක හිටගත් එකෙන් එළියට එන්න ඕන. එළියට ඇවිල්ලා රිෂාඩ්ලට විරුද්ධව කරන පරීක්ෂණ වලට වහාම සහයෝගය දක්වන්න ඕන. මාසයක් නෙවෙයි වහාම අත්අඩංගුවටගෙන පරීක්ෂණ කරන්න ඕන. ඒ වගේම අපි ඉල්ලනවා මේ ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදී ත්‍රස්තවාදය මේ බිමෙන් මුලින් උපුටා දමනතුරු මේ සටන දිගට ගෙන යන්නත් ඕන. ඒ වගේම ජාති නිදහස් පෙරමුණ හැටියට මේ සාලිලා, මේ රිෂාඩ්ලා, ඒ වගේම ඉස්බුල්ලලා, ඒ වගේම මුජිබර්ලා ඉන්න ආණ්ඩුවල ඉන්න අපේ බලාපොරොත්තුවකුත් නැහැ. එහෙම ආණ්ඩු හදන්න අපි දෙන්නෙත් නැහැ කියන එක මේ වෙලාවේ අවධාරණය කරනවා.